සුබ දවසක් හැමෝටම. මම හිතුවා ඔයාලට ඉලෙක්ට්‍රොනික්ස් ඉස්සරහට ඉගෙනගෙන යද්දී වැදගත් වෙන නියමයන් කිහිපයක් ගැන වීඩියෝස් කිහිපයකින් කතා කරන්න ඕනි කියලා. ඒ යටතේ කතා කරන පළවෙනි වීඩියෝ එක තමයි මේ අරන් එන්නේ. ඉතින් මේකෙදි මම කතා කරන්නේ කර්චොෆ් ගේ පළවෙනි නියමය ගැන. ඉතින් මේ කර්චොෆ් නියම ගැන වීඩියෝස් කිහිපයකින්ම ඉස්සරහට අරන් එන්න වෙයි කියලා මම හිතනවා. දැන් අද එහෙනම් අපි කතා කරන මාතෘකාවට යමු. කර්චොෆ් ගේ පළවෙනි නියමය තමයි කර්චොෆ්ස් කරන්ට් ලෝ එක කියන්නේ. මේක කෙටි කරලා අපි ගන්නවා KCL කියලා. ඉතින් මේ නියමෙන් කියන්නේ මොකද්ද කියන එක ගැන මම හිතනවා ඔයාලා ඉලෙක්ට්‍රොනික්ස් එක මීට කලින් වැඩ කරලා තියෙනවා දැනටමත් නියමයක් වශයෙන් නොඋනත් මේ ගැන අවබෝධයක් ඇති කියලා. ඉතින් මේකෙන් කියන්නේ the total current entering a junction must equal the total current leaving the junction. මේක අපි සරලව තේරෙන විදිහට ගත්තොත් මෙතනදි සඳහන් කරලා තියෙනවා junction point එකක් ගැන. මෙන්න මේ වගේ මම දැන් මෙතනදී පෙන්වන ජන්ක්ෂන් පොයින්ට් එක ගැන ගමු. දැන් මේ නියමේ අනුව අපි දන්නවා මේ ජන්ක්ෂන් එකට ඇතුල් වෙන ධාරාවන්ගේ එකතුව සමාන වෙනවා මේ ජන්ක්ෂන් එකෙන් පිට වෙන ධාරාවන්ගේ එකතුවට. ඒ කියන්නේ I1 ධන I2 සමාන වෙනවා I3 ධන I4. මොකද මෙතන ඇතුල් වෙන ධාරාවන් දෙකක් තියෙනවා පිට වෙන ධාරාවන් දෙකක් තියෙනවා. ඒ අනුව මේ නියමේ සරලව කියන්නේ ඇතුල් වෙන ධාරාව සමානයි පිට වෙන ධාරාව. ඒ කියන්නේ Iin සමානයි Iout කියන එක තමයි මෙතනදී කියන්නේ. ඉතින් අපි මේ ඉගෙනගත්තු නියමෙත් එක්ක අපි බලමු මෙතන මෙන්න මේ සිද්ධ වෙන දෙයට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් ද කියලා. ඉතින් බොහොම සරලයි මේ නියමය. අපිට සමීකරණ මුකුත් මතක තියාගන්න නැහැ. අපිට තියෙන මේ කන්සෙප්ට් එක, කියන්නේ මේ සංකල්පය අවබෝධ කරගන්න. ඒ අනුව අපිට සමීකරණයක් ගොඩනගාගෙන මේ නියමය වගින් අපිට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙමනම් මම මෙතන මේ වෙන දේ පැහැදිලි කරන්න සමීකරණයක් හදාගත්තා. මුලින්ම අපි කතා කරනවා කියන එකක් ගැනද ජන්ක්ෂන් පොයින්ට් එකක් ගැන. මම ගත්තේ මෙන්න මෙතන මේ ජන්ක්ෂන් එක ගැන කතා කරන්න මේ අවස්ථාවේදී. මේ ජන්ක්ෂන් එකට ඇතුල් වෙන ධාරාවන් දෙක තමයි I1 සහ I2 කියන්නේ. එතකොට අපි දන්නවා මේ නියමය අනුව ඒ ධාරාවන් දෙකේ එකතුව, ඒ කියන්නේ I1 ධන I2 සමාන වෙන්න ඕනේ මෙන්න මේ ජන්ක්ෂන් එකෙන් පිටවන ධාරාවන්ගේ එකතුවට. මෙතනදී පිටවන ධාරාවන් දෙකක් තියෙනවා I3 සහ I4. එතකොට මෙතන එනවා අපිට I1 ධන I2 සමානයි I3 ධන I4 කියලා. දැන් මේ විදිහට මේ සමීකරණය ලියා ගන්නට වඩා ගණිතමය වශයෙන් අපිට වටිනාකමක් තියෙනවා මේ සමීකරණේ මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ බිංදුවට සමාන කරලා ලියා ගන්න පුළුවන්. එතකොට අපි මෙතනදි කරන්නේ මෙන්න මේ I3 සහ I4 සමීකරණේ වංගත පැත්තට අරන් එනවා. එතකොට අපි ලියා ගන්න පුළුවන් I1 ධන I2 ඍණ I3 ඍණ I4 සමානයි බිංදුව කියලා. ඉතින් මේ වෙලාවේදී කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ විදිහට මේ සමීකරණය ලියාගන්න එකේ තියෙන වටිනාකම මොකද්ද කියලා. මොකද මේ සමීකරණ දෙකේම තියෙන එකම තේරුම. ඒ වගේම කෙනෙක්ට තව හිතෙන්න පුළුවන් මේ විදිහේ ලියාගන්න එක ලේසියිනේ කියලා. ඉතින් මම ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් දැන් ඔයාලට කරන්නම්. මේ විදිහට මේ සමීකරණය ලියාගන්න එකේ වටිනාකම ගැන අපි බැලුවොත් ඔයාලට පේනවා මේ විදිහට බිංදුවට සමාන කරලා ලියාගත්තාම අපි මේ වංගත පැත්ත ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරොත් මේ සමීකරණේ ඔයාලට පේනවා මේ තියෙන ඇතුල් වෙන ධාරාවන් දෙක I1 සහ I2 මේ දෙකම අපි සඳහන් කරලා තියෙන්නේ ධනාගයන් විදිහට. ඒ කියන්නේ පොසිටිව් කරන්ට්ස් විදිහට තමයි මේ දෙක මෙතන ලකුණු වෙලා තියෙන්නේ. ඒ වගේම අපි මේ පිටවන ධාරාවන් දෙක දිහා බැලුවොත් ඔයාලට පේනවා මෙතන මේ දෙක ලියලා තියෙන අපි නෙගටිව් කරන්ට්ස් විදිහට. ඉතින් මේ විදිහට අපි ලියාගත්තාම අපි දන්නවා පොසිටිව් කරන්ට්ස් වලින් පෙන්වන්නේ ඇතුල් වෙන ධාරාවන්, නෙගටිව් කරන්ට්ස් වලින් පෙන්වන්නේ පිටවන ධාරාවන් කියලා මෙතන. එතකොට අපි හිතමු මේ සමීකරණය අපි දන්නවා මෙන්න මේ I1, I2, I3 කියන අගයන්. එතකොට ඒවා අපි දන්නවා පිට වෙනවද ඇතුල් වෙනවද ඒ හැම දෙයක්ම අපි දන්නවා. නමුත් අපි I4 ගේ අගය දන්නේ නැහැ. වගේ මේක ඇතුල් වෙන ධාරාවද පිට වෙන ධාරාවද කියලා දන්නෙත් නැහැ. එතකොට අපි මේ විදිහට මේක ලියාගෙන මේකට අගයන් ටික දාලා බැලුවහම අපිට I4 වල උත්තරේ ධනාගයක් ලැබුණොත් අපි දන්නවා එතකොට ඒක ඇතුල් වෙන ධාරාවක්. ඒ වගේම මේක ඍණාගයක් ලැබුණොත් ඒක පිටවන ධාරාවක් කියලාත් අපිට එතනින් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට ලියාගන්න කියේ වටිනාකම තමයි අපිට මේ ධාරාවේ දිශාව. ඒ කියන්නේ මේක ඇතුල් වෙන ධාරාවක්ද පිටවන ධාරාවක්ද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැන් මේ විදිහට බිංදුවට සමාන කරලා ලියාගත්තු එකේ ප්‍රයෝජනය මොකද්ද කියලා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ ගැන තවදුරටත් පැහැදිලි කරගන්න අපි දැන් එහෙමනම් ඉස්සරහා උදාහරණ ගන්නට යමු. එහෙමනම් මම කලින් කියපු විදිහට සමීකරණය බිංදුවට සමාන කරලා ලියාගන්න එකේ තියෙන ප්‍රයෝජනය ගැන කතා කරන්න මම මේ වගේ උදාහරණ ගානක් මෙතනට ගත්තා. දැන් මේකෙදී අපිට හොයාගන්න තියෙන්නේ I3 කියන ධාරාවේ අගය කීයද කියන එක. ඒ වගේම අපි තාම දන්නේ මේ I3 කියන ධාරාව යන්නේ මෙන්න මේ මෙතන තියෙන සන්ධිය ඇතුළටද නැත්නම් මේ සන්ධියෙන් ඉවතටද කියලා. ඒ කියන්නේ මේක ඇතුල් වෙන ධාරාවක්ද පිට වෙන ධාරාවක්ද කියලා දන්නේ නැහැ අපි තාම. ඉතින් ඒක හොයාගන්න නම් අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේ සමීකරණය බිංදුවට සමාන කරලා ලියාගන්න. ඒ කියන්නේ අපි කලින් කතා කරපු විදිහට. එතකොට අපි දන්නවා මේ විදිහට ලියාගනිද්දී කරන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි
මෙතන ඇතුල් වෙන ධාරාවන් ටික අපි මෙතන ධනාගයන් විදියටත් පිටවන ධාරාවන් ටික ඍණාගයන් විදියටත් ලියුවොත් තමයි මෙතන මෙයාගයන් ඔක්කොගේම එකතුව සමාන වෙන්නේ බිඳුවට. ඒ කියන්නේ අපි මෙතන මේ අගයන් ටික දාදි සමීකරණයක් හදලා ඒකට අපි ඇතුල් වෙන ධාරාවන් ධනාගයන් විදියටත් පිටවන ධාරාවන් ඍණාගයන් විදියටත් දැම්මොත් තමයි එයාගයන් ඔක්කොගේම එකතුව සමාන වෙන්නේ බිඳුවට. ඉතින් අපි මේ විදිහට මේ සමීකරණ ටික ලියලා බලමු. එතකොට අපිට පළවෙනියෙන් ලියා ගන්න පුළුවන් i1 ධන i2 ධන i3 සමානයි බිඳුව කියලා. එතකොට දැන් මෙතනට අගයන් ටික ආදේශ කරද්දී අපි ඇතුල් වෙන ධාරාවන් ධනාගයන් විදියටත් පිටවන ධාරාවන් ඍණාගයන් විදියටත් දාමු. ඉතින් i1 කියන්නේ මොකද්ද කියලා බලමු මුලින්ම. i1 කියන්නේ ඇම්පියර් 12ක අගයක්. ඒ වගේම මේක ඇතුල් වෙන ධාරාව. ඒ කියන්නේ ඔයාලට පේනවා මේ සන්ධිය ඇතුළට තමයි මේ ධාරාව යන්නේ. එතකොට අපි මේක ධනාගයක් විදිහට දාගන්නවා. ඊළඟට i2 කියන ධාරාව බලමු. i2 කියන්නේ මේ සන්ධියෙන් පිටවන ධාරාවක්. එතකොට ඒකේ අගය ඇම්පියර් 8යි. එතකොට අපි ඒක ඍණ 8යි ඇම්පියර් කියලා තමයි දාගන්නේ. මේක දාගනිදී වරහණක් ඇතුලේ දාගන්න ඕනේ. ඒ වගේම i3 තමයි අපි හොයන්නේ. ඊළඟට මෙතන සුළු කරාම අපිට එනවා 12 ඇම්පියර් ඍණ 8යි ඇම්පියර් ධන i3 කියලා. මේක සමාන වෙනවා බිඳුවට. ඊළඟට මෙතන මේ කොටස සුළු කරාම අපිට එනවා 4 ඇම්පියර් ධන i3 කියලා. අපි මේ 4 ඇම්පියර් සමීකරණය හැව අතර අරන් ගියාම i3 සමාන වෙනවා ඍණ 4 ඇම්පියර් වලට. එතකොට දැන් අපි එක දෙයක් දන්නවා මේ වෙනකොට i3 කියන්නේ 4 ඇම්පියර් කියලා. එතකොට මේ ඍණ ගානේ මොකද්ද කියන්නේ? කියන්නේ ඍණ 4 ඇම්පියර් කියන එකෙන් අපිට මෙතන මොකද්ද අදහස් වෙන්නේ? ඉතින් මේ විදිහට ලැබෙන උත්තරයට ඍණාගයක් આવොත් මං කලිනුත් කිව්වා ඒක පිටවන ධාරාවක් කියලා. ඒ වගේම මේ උත්තරේ ධනාගයක් වුණා නම් මේක සන්ධියට ඇතුල් වෙන ධාරාවක්. ඒ කියන්නේ අපි දන්නවා මෙන්න මේ සන්ධියෙන් ඉවතර තමයි මෙන්න මේ 4 ඇම්පියර් කියන ධාරාව යන්නේ කියලා. ඉතින් මං හිතනවා දැන් ඔයාලට මේ විදිහට බිඳුවට සමාන කරලා මේ සමීකරණය ලියා ගන්න එකෙන් අපිට තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා ඔයාලට දැන් තේරෙන්නේ නැති කියලා. මොකද අපිට ඒකෙන් පුළුවන් වුණා මේ i3 කියන ධාරාව සන්ධියට ඇතුල් වෙන ධාරාවක්ද පිටවන ධාරාවක්ද කියලාත් හොයාගන්න. ඉතින් මේ විදිහට මම හොයාගත්තු i3 වල අගය මෙතන සටහන් කරගත්තා. i3 සමානයි 4 ඇම්පියර් කියලා. ඒ වගේම මේක පිටවන ධාරාවක් විදිහට මම ලකුණු කරා. දැන් මෙතනදී ඔයාලට කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි i3 වල අගය ආවේ අපිට ඍණ 4 ඇම්පියර් කියලා. නමුත් අපි i3 වල අගය අවසාන උත්තරේ විදිහට ලියද්දී ලියන්නේ ඇම්පියර් 4යි කියලා. මෙතනදී මේ ඍණ 4යි කියන එකේ අදහස වෙන්නේ මේක පිටවන ධාරාවක්. ඒ ධාරාවේ අගය 4 ඇම්පියර් කියන එක. නැතුව මෙතන ධාරාව අවසාන උත්තරේ ඍණ 4ක් විදිහට දාන්නේ නැහැ අපි. එතකොට ඒකට හේතුව තමයි අපි මෙතනදී මේ සමීකරණයට දාන්න ඕන හිඳ තමයි ඇතුල් වෙන ධාරාවන් ධනාගයන් විදිහට පිටවන ධාරාවන් ඍණාගයන් විදිහට දැම්මේ. එහෙම දැම්මොත් තමයි අපිට මේ ටිකේ එකතුව බිඳුවට සමාන උනේ. නමුත් අවසාන උත්තරේ විදිහට i3 වල අගය ලියද්දී අපි දාන්නේ i3 සමානයි 4 ඇම්පියර් කියලා. ඒ වගේම මේක පිටවන ධාරාවක් විදිහට තමයි අපි මෙතන දාන්නේ. මෙතන ඍණ කියන එකේ අදහස තමයි පිටවන ධාරාවක් කියන එක. ඉතින් ඔයාලා ඒකත් හොඳින් මතක තියාගන්න. ඒක පටලවා ගන්න එපා. ඉතින් මම මේ ગાණ හදලා පෙන්නුව ක්‍රමයට අමතරව අපිට මේ ગાණ ගැන හිතන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපි දන්නවා මේ Kirchhoff ගේ පළවෙනි නියමයේ අනුව අපිට කියපු මූලිකම දේ තමයි ඇතුල් වෙන ධාරාව සමානයි පිටවන ධාරාව කියන එක. ඉතින් එන්නේ දේ පාවිච්චි කරලා අපිට පුළුවන් මෙතන යම්කිසි අධ්‍යයනයක් කරලා හොයාගන්න මෙතන මේ i3 කියන ධාරාව පිටවන ධාරාවද ඒ වගේම මේකේ අගය කීයද කියලා අපිට හිතලා ගන්න පුළුවන්. ඒ ක්‍රමය තමයි දැන් අපි දන්නවා මෙතන දීලම තිබ්බා ගාණේ අපිට මුලින්ම තිබ්බේ ඇතුල් වෙන ධාරාවක් විදිහට ලහුණු කරලා තිබ්බා i1 ඇම්පියර් 12යි ඒ වගේම i2 ඇම්පියර් 8යි ඒක පිටවන ධාරාවක් කියලා දීලා තිබ්බා. අපිට හොයන්න තිබ්බේ i3. එතකොට දැන් මෙතනදී අපි ගත්තොත් ඇතුල් වෙන ධාරාව සමාන වෙනවා නම් පිටවන ධාරාවට මෙතන දැන් ඇතුල් වෙන ධාරාව දැන්ටමත් ඇම්පියර් 12ක් විදිහට දීලා තියෙනවා. ඒ වගේම පිටවන ධාරාවක් විදිහට තියෙනවා i2. ඒකේ අගේ ඇම්පියර් 8යි. එතකොට මේ දෙපැත්ත සමාන වෙන්න ඕනේ නෑ. ඒ කියන්නේ ඇතුල් වෙන ධාරාවයි පිටවන ධාරාවයි සමාන වෙන්න ඕනේ නම් දැනටම එක පැත්තක් වැඩි. ඒ කියන්නේ ඇතුල් වෙන ධාරාවේ පැත්ත වැඩි, මේ පැත්ත අඩුයි පිටවන ධාරාවනික. ඒ කියන්නේ මේ පැත්ත තව වැඩි වුණොත් තමයි මේකට සමාන වෙන්නේ. ඒ කියන්නේ මේ i3 අනිවාර්යෙන්ම පිටවන ධාරාවක් වෙන්න ඕනේ. මේ පැත්තට සමාන වෙන්න නම් මේ දෙ ඒ කියන්නේ මේ දෙපැත්ත සමාන වෙන්න නම් මේ i3 පිටවන ධාරාවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ i1 සමානයි i2 ධන i3 කියලා ගන්න පුළුවන්. ඒකෙන් අපිට මෙතන හොයා ගන්න පුළුවන් 12ට සමාන වෙන්න නම් නිකම්ම i3 කියන්නේ 4 ඇම්පියර් කියලා. එතකොට 12 ඇම්පියර් සමාන වෙනවා 8 ඇම්පියර් ධන 4 ඇම්පියර් වලට. ඉතින් ওই විදිහට හිතලා අපිට මේ ગાණ ගැන අධ්‍යයනය කරලත් උත්තරේ හොයා ගන්න පුළුවන්.
නමුත් සංකීර්ණ සර්කිට් එකකදී නම් අපි මේ ක්‍රමයට යන එක වඩාත් සුදුසුයි. එහෙමනම් අපි තවත් මේ වගේ උදාහරණ ගණන් කිහිපයකට ගිහින් මේ KCL පාවිච්චි කරන විදිය ගැන තවත් හොඳින් පැහැදිලි කරගමු. ඒක අපිට ඉස්සරහා අපි කරන වැඩවලදී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේක තමයි මම දැන් දෙවණියට අරන් එන ගාන ඔයාලට. මේකෙදිත් හොයන්න තියෙන i3 වල අගය ඔයාලට අවශ්‍ය නම් වීඩියෝ එක දැන්ට නතර කරලා i3 වල අගය හොයාගෙන නැවත වීඩියෝ එක ප්ලේ කරලා බලන්න පුළුවන් උත්තරේ හරිද කියලා. ඉතින් මම මේ වැඩේ එහෙනම් දැන් පටන් ගන්නම්. මේකෙදී ඔයාලට පේනවා I1 කියන්නේ මෙන්න මේ ජංක්ෂන් එකට ඇතුල් වෙන ධාරාවක්. ඒ වගේම I2 කියන්නේ මේ ජංක්ෂන් එකෙන් පිටවන ධාරාවක්. එතකොට දැන් අපි කලින් ඉගෙනගත් දේවල් අනුව දන්නවා ඇතුල් වෙන ධාරාවන් ධනාගයන් විදියටත් පිටවන ධාරාවන් ඍණාගයන් විදියටත් අරගෙන ඒ ඔක්කොම එකතු කරොත් ඒ අගය සමාන වෙනවා බිංදුවට. ඒ කියන්නේ දැන් අපි මෙතන බැලුවොත් එහෙම මෙතන ධාරාවන් ඔක්කොම තුනක් තියෙනවා. අපි ඒ තුනේම එකතුව, ඒ කියන්නේ I1 ධන I2 ධන I3 සමාන වෙනවා බිංදුවට. එතකොට අපි මෙතනට අගයන් ආදේශ කරද්දී ඇතුල් වෙන ධාරාවන් ධනාගයන් විදියටත් පිටවන ධාරාවන් ඍණාගයන් විදියටත් ආදේශ කරනවා. දැන් මෙතන I1 ගැන බැලුවොත් එහෙම I1 කියන්නේ ඇතුල් වෙන ධාරාව. ඒකේ අගය ඇම්පියර් 12යි. එතකොට අපි ඒක ධනාගයක් විදිහට තමයි මෙතනට දාලා තියෙන්නේ ඇම්පියර් 12යි කියලා. ඊළඟට I2 ගැන බැලුවොත් එහෙම ඒක පිටවන ධාරාවක්. එතකොට අපි ඒක දාන්නේ ඍණාගයක් විදිහට. මතක තියාගන්න ඍණාගයන් දාද්දී වරහණක් ඇතුලේ තමයි මේ විදිහට දාන්න ඕනේ. ඊළඟට I3 තමයි අපි හොයන්න යන්නේ. එතකොට මෙතන සුළු කරාම අපිට එනවා 12 ඇම්පියර් ඍණ 15 ඇම්පියර් කියලා. ඊට පස්සේ දැන් මෙතනත් සුළු වුණාම මෙතන එනවා ඍණ 3 ඇම්පියර් කියලා. ඍණ 3 ඇම්පියර් එහා පැත්තට අරන් ගියාම අපිට එන්නේ ධන 3 ඇම්පියර් කියලා. එතකොට I3 කියන්නේ ඇම්පියර් 3යි. ඒ වගේම මේක ධනාගයක් ඉඳලා මේක ඇතුල් වෙන ධාරාව. ඉතින් මම ඒ හොයාගත්තු ටික දැන් මෙතන ලකුණු කරන්නම්. දැන් මම මේ විදිහට හොයාගෙන තියෙන මේ උත්තරේ ධනාගයක් ලැබුණ හින්දා මේක ඇතුල් වෙන ධාරාවක් කියලා මේ සංදියට. ඒ වගේම මේක ඇම්පියර් 3යි කියලාත් අපි හොයාගත්තා. ඉතින් මේ ආ උත්තරේ හරිද කියලා බලාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් කර්චෆ්ගේ පළවෙනි නියමයේ මූලිකවම කියපු දේ. ඒ කියන්නේ සංදියකට ඇතුල් වෙන ධාරාවන්ගේ එකතුව සමාන වෙනවා කිව්ව ඒ සංදීන් පිටවන ධාරාවන්ගේ එකතුවට. ඉතින් මෙතන ඇතුල් වෙන ධාරාවන් දෙකක් තියෙනවා I1 සහ I3. ඒ දෙක සමාන වෙන්න ඕනේ I2 වල අගයට. ඒ කියන්නේ I1 ධන I3 සමාන වෙනවා I2 වල අගයට. ඉතින් I1 ඇම්පියර් 12යි I3 ඇම්පියර් 3යි. ඉතින් මේ දෙකේ එකතුව සමාන වෙනවා මේ පිටවන එකම ධාරාව විදිහට තියෙන්නේ I2 ඒකේ අගයට. ඔය විදිහට දැන් අපි සාර්ථකව දෙවෙනි ගාන හදලා ගත්තා. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේ ප්‍රශ්නෙත් පැහැදිලි වෙන්න ඇති කියලා. අපි එහෙමනම් බලමු ඊළඟ ගාන ගැන. මේක තමයි අන්තිම ගාන අද වීඩියෝ එකේදී ඔයාලට ඉදිරිපත් කරන. මේක ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට මෙතනත් තියෙන්නේ ගොඩක් සරල ප්‍රශ්නයක්. ඉතින් මේ කර්චෆ්ගේ පළවෙනි නියමයේ ගොඩක්ම සරල නියමයක්. අපි එදිනෙදා පාවිච්චි කරන අපිට ගොඩක් ක්ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් නියමයක්. ඒක හින්දා මේක මම හිතනවා ඔයාලටත් පැහැදිලි ඇති කියලා දැනටමත්. දැන් මේකෙදි හොයන්න තියෙන්නේ i4 වල අගය. i4 වල අගය අපි හොයාගන්න පාවිච්චි කරන්නේ කලින් පාවිච්චි කරපු ක්‍රමෙම. ඊට කලින් මම පොඩ්ඩක් මෙතන ධාරාවන් ටික ගැන කියන්න. ඔයාලා බලන්න මුලින්ම මේ i1 කියන්නේ මෙන්න මේ මෙතන තියෙන සන්ධියට ඇතුල් වෙන ධාරාවක්. ඒ වගේම i3 කියන්නේත් මේ සන්ධියට ඇතුල් වෙන ධාරාවක්. මේකෙන් පිටවන ධාරාවක් විදිහට මෙතන i2 දාලා තියෙනවා. අපිට දැන් හොයාගන්න තියෙන්නේ i4. එතකොට මෙතනදිත් i4 වල අගය හොයාගන්න අපි පාවිච්චි කරන්නේ කලින් පාවිච්චි කරපු ක්‍රමෙමයි. අපි කිව්වා ඇතුල් වෙන ධාරාවන් ධනාගයන් විදියටත් පිටවන ධාරාවන් ඍණාගයන් විදියටත් අරගෙන මේ ඔක්කොම එකතු කරොත් අවසාන පිළිතුර සමාන වෙනවා බිංදුවට කියලා. එතකොට අපිට මුලින්ම මේ විදිය ලියාගන්න පුළුවන් i1 ධන i2 ධන i3 ධන i4 සමානයි බිංදුව කියලා. එතකොට අපි මුලින්ම බලමු i1 කියන්නේ මොකද්ද කියලා. i1 කියන්නේ මේ සන්ධියට ඇතුල් වෙන ධාරාවක්. එතකොට ඒකේ අගය ඇම්පියර් 6යි. අපි ඒක දාගන්නේ ධනාගයක් විදියට. ඊළඟට අපි i2 ගැන බලමු. i2 කියන්නේ මේ සන්ධියෙන් පිටවන ධාරාවක්. ඒකේ අගය ඇම්පියර් 11යි. එතකොට මේක අපි දාගන්නේ ඍණාගයක් විදියට. මතක තියාගන්න මම කලිනුත් කිව්වා මේ ඍණාගයන් දාද්දි වරහන් ඇතුලේ තමයි දාගන්නේ. ඊළඟට i3 ගැන බැලුවොත් එහෙනම් මේක සන්ධියට ඇතුල් වෙන ධාරාව. එතකොට අපි කිව්වා ඇතුල් වෙන ධාරාවන් ලකුණු කරන්නේ ධනාගයන් විදියට. එතකොට මෙතනදිත් අපි i3 දාලා තියෙන්නේ ධනාගයක් විදියට. ඊළඟට i4 තමයි අපි දැන් හොයන්න යන්නේ. එතකොට අපි මේ පැත්ත මේ කොටස සුළු කරලා ගත්තොත් එහෙනම් අපිට එනවා 6 ඇම්පියර් ඍණ 11 ඇම්පියර් ධන 12 ඇම්පියර් කියලා. එතකොට මේ 12යි 6 එකතු කරාම මෙතන එනවා 18ක්. 18ෙන් 11ක් අඩු වුණාම අපිට එනවා මෙතන 7ක්. එතකොට මේ 7 ඇම්පියර් කියන එක සමීකරණ එහා පැත්තට අරන් ගියාම අපිට එනවා i4 සමානයි ඍණ 7 ඇම්පියර් කියලා. ඉතින් මේ උත්තරේ ඍණාගයක් ආවේකින් අපි දැන් දන්නවා ඒ කියන්නේ මේ i4 කියන්නේ පිටවන ධාරාවක් කියලා. ඉතින්
ඒවගේ මේකේ අගය ඇම්පියර් 7යි කියලත් අපි දැන් හොයාගත්තා. ඒකත් දැන් අපි මෙතන ලකුණු කරගමු. දැන් මම මෙතන ලකුණු කරා මේ සන්ධියෙන් පිටවන ධාරාවක් විදිහට I4. ඒ වගේම මේකේ අගය ඇම්පියර් 7යි කියලා. ඊළඟට දැන් අපිට බලන්න පුළුවන් මේ ආපු උත්තරේ නිවැරදිද කියලා. ඒ කියන්නේ කර්චොෆ්ගේ පළවෙනි නියමයෙන් කියපු මූලිකම දේ සන්ධියකට ඇතුල් වෙන ධාරාවන්ගේ එකතුව සමාන වෙනවා කිව්ව සන්ධියෙන් පිටවන ධාරාවන්ගේ එකතුවට. ඒ කියන්නේ මෙතනදී ඇතුල් වෙන ධාරාවන් දෙකක් තියෙනවා I1 සහ I3. ඒ දෙකේ එකතුව සමාන වෙන්න ඕනේ පිටවන ධාරාවන් දෙකේ එකතුවට. ඒ කියන්නේ I1 ධන I3 සමානයි I2 ධන I4. I1 කියන්නේ ඇම්පියර් 6යි I3 කියන්නේ ඇම්පියර් 12යි I2 කියන්නේ ඇම්පියර් 11යි I4 කියන්නේ ඇම්පියර් 7යි. ඉතින් මේ පැත්ත එකතු වුණාම අපිට එනවා 18 ඇම්පියර් කියලා. මේ පැත්තෙත් එකතුව 18 ඇම්පියර්. ඉතින් I in සමානයි I out කියලා මෙතනදී පැහැදිලි වෙනවා. ඒ කියන්නේ අපිට ආ උත්තරේ හරි. ඒ වගේම මේක පිටවන ධාරාවක් කියලා අපි හොයාගත්ත එකත් නිවැරදි. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේ කර්චොෆ්ගේ පළවෙනි නියමය පාවිච්චි කරන හැටි වගේම මේ නියමය ගැන දැන් හොඳ අවබෝධයක් ඇති කියලා. ඉතින් ඉදිරියේදී මම කර්චොෆ්ගේ දෙවැනි නියමය කියන්නේ කර්චොෆ්ස් වෝල්ටේජ් ලෝ එකත් කෙටි කරලා අපි කියනවා KVL කියලා. ඒකත් පාවිච්චි කරන හැටි මම ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම ඒක අපිට ගොඩක් වැදගත් වෙන නියමයක් එදිනෙදා අපි ඉලෙක්ට්‍රොනිකස් එක්ක වැඩ කරද්දී. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනවා.